අයිබෝවන් දරුවනි ඔයගොල්ලෝ හැම කෙනෙක්ම තාමත් මාදලින් පිළිගන්නවා මගේ YouTube channel එකට අද අපි කතා කරමු අපේ පළවෙනි පාඩමේ ඉන්නේ ජෛවලෝකයේ ඇසිරි කියන පාඩමේ තුන්වෙනි කොටස දෙබෙදුම් සුචි මේ කතා කරමින් ඉන්නේ ජෛවලෝකයේ ඇසිරිය ගැන අපි ජීවත් වෙන සුන්දර ග්‍රහලෝකයේ නැත්නම් පෘථිවියේ ලස්සන තැන් ගැන තමයි මේ කතා කරගෙන ඉන්නේ ඒකේ අපිට වටිනාකම දෙයක් තමයි ජීවීන් කියවම ශාකහ සතුන්. ඉතින් අරෝණ අපි කලින් කතා කරා මේ ශාකහ සතුන් ගිතාමත් ලොකු විවිධත්වයක් තියෙනවා. මෙන්න මේ විවිධත්වය අනුව අපිට පුළුවන් මේ ශාකහ සතුන් වර්ග කරන්න. අපි දන්නවනේ අපිට පුළුවන් මොන හරි බන් ටිකක් දීලා මෙව සමාන ලක්ෂණ තියෙන පොඩිවල් වලට වෙන් කරන්න කියවම අපිට පුළුවන් යාළුවා වෙන් කරන්න. මෙන්න මේ විදිහට අපිටත් පුළුවන් මේ ජීවීන්ව වෙන් කරන්න. මේ සඳහා භාවිතාවෙන් එක් වර්ගීකරණ ක්‍රමයක් තමයි දෙබෙදුම් සුචි කියලා කියන්නේ. කොට ජීවීන් වර්ග කරනවා අපි විවිධ ක්‍රමවලට දෙබෙදුම් සුචි කියන ක්‍රමය ගැන තමයි අපි මෙන්න මේ පාඩමේදී ඉගෙන ගන්නෙ. යම් ලක්ෂණයක් පදනම් කරගෙන මේ ලක්ෂණය පැවතීම හෝ නොපැවතීම, ඒ කියන්නේ තියෙනවද නැද්ද කියන දේ අනුව ජීවීන් වර්ග කිරීමට අපි කියනවා දෙබෙදුම් සුචි ක්‍රමය කියලා. මේකෙ දෙක වැඩි හරියක් මේ යොදාගන්නේ අපිට දකින්න හම්බෙන ජීවීන්ගේ බාහිර ලක්ෂණ. ඒ අනුව තමයි මේ දෙබෙදුම් සුචි නිර්මාණය වෙන්නේ. අපි මේ උදාහරණේ බලමු. අපිට දීලා තියෙනවා ගිරවා, ගැඩවිලා, බල්ලා, පට්ටෑයා, මුවා, හපුටා යන සතුන් දෙබෙදුම් සුචියකින් වෙන් කරන ආකාරය දක්වන්න කියලා. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මුලින්ම බලන්න බුතේ සතුන් ටික ඔන්න ගිරවා. ගිරවා කියුවහම ඒක යා පක්ෂියේ. එයට පියාපත් තියෙනවා. ගැඩවිලා කියුවහම එයාට පාද නැහැ. එයා පසේ ජීවත් වෙන චූටි පණුවෙක් වගේ සතෙක්. බල්ලා. බල්ලා ගත්තාම අපේ නිවසාශිකරු ජීවත් වෙනවා. බල්ලාට කකුල් හතරක් තියෙනවා නේද? එයා ගැන අපි විස්තර දන්නවා. පට්ටය. පට්ටය කියන්නේ පොඩි සතෙක්. එයාට පාද රාශියක් තියෙනවා. එයාත් බඩගා යන සතෙක්. ඊට පස්සේ මුවා ගත්තාම මුවා අපි දන්න වනාන්තරවල ජීවත් වෙන්නේ. යාට පාද හතරක් තියෙනවා. යාට අන්ත අටුවක් තියෙනවා. එකම කපුට ගත්තාමත් පක්ෂියෙක් නේද? මෙන්න මේ විදිහට දැන් අපි මේ අපිට මුලින්ම සත්තු ටිකක් දුන්නාම මේ ඒගොල්ලන්ව අපි හොඳින් මොනවාද අපේ හිතෙන් මෙහෙ කරගන්නවනේ. මේ කවුද දුන්නේ? ආපු සත්තු ටික කියලා. ඒකට ඔයගොල්ලෝ මේ සත්තු හඳුනගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ හොඳට පරීක්ෂණ නිරීක්ෂණය කරලා ඔයගොල්ලෝ මේ සත්තු හඳුනගන්න හැකියාව තියෙන්න ඕනේ. ඔන්න දැන් ඔය ගැඩවිලා දන්නේ නැත්නම් අපිට මේ දෙබෙදුම් සුචියෙන් ගැඩවිලා වෙන් කරගන්න බෑ. ඒක නිසා සත්තු ගැන හොඳින් අවධානය නැත්නම් ජීවීන් ගැන අවධානයෙන් ඉන්න ඕනේ හැම කෙනෙක්ම පරිසරය හොඳින් නිරීක්ෂණය කරලා. එතකොට දැන් අපි බලමු මේගොල්ලන්ට දැන් දෙබෙදුම් සුචියකින් වෙන් කරන්න කලින් අපි දැන් මෙයාලට තියෙන බාහිර ලක්ෂණ ගැන සැලකලා ඉමු. මොනවාද මෙයාලට තියෙන බාහිර ලක්ෂණ? බාහිර ලක්ෂණ කියවහම අපිට පැහැදිලිව දකින්න පුළුවන් වෙන දේවල් තමයි අපි ලියන්න ඕනේ. මොන දැන් මෙතන බලන්න ඒගොල්ලන්ට ලක්ෂණ අපි දන්නවා පියාපත්, පාද, පොඩ, අං. එතකොට අනිත් පැත්තේ තියෙනවා සත්තු ටික දීලා ගිරවා, ගැඩවිලා, බල්ලා, පට්ටෑයා, මුවා, කපුට. මොන දැන් එතකොට අපිට දැන් හොයාගන්න පුළුවන් කාටද පියාපත් තියෙන්නේ, කාටද පාද තියෙන්නේ, හොටක් තියෙන්නේ කාටද, අං තියෙන්නේ කාටද. එතකොට මෙන්න මේ ලක්ෂණ අනුව තමයි අපි මෙයාලව දැහිතෝ පියාපත් කියලා පියාපත් තියෙන අය ඔන්න එක ගොඩකට දානවා. ඊපස් පාද තියෙන අය එක ගොඩකට දානවා. කොටවල් තියෙන එක ගොඩකට දානවා. අං තියෙන එක ගොඩකට දානමිනේ. මේ විදිහට අපි මේ ලම්කස බාහිර ලක්ෂණයේ පදනම් කරගෙන තමයි මෙයාලව වෙන් කරන්නේ. හැබැයි මෙතන වෙන් කරද්දී එක ක්‍රමයක් තමයි අපි යටා කරන දෙබෙදුම් සුචි කියලා. දැන් ඔන්න සමාන ලක්ෂණ වලට අපි මෙයාලව වෙන් කරන්න දැනගන්න ඕනේ. ඉතින් ටික අපි මේ ලක්ෂණත් එක කතා කරගෙන යමු. හරි. මේ බලන්න මුලින්ම පාද කියන ලක්ෂණය සැලකලා ඉමු. ඉතින් අපි දන්නවා ගිරවට පාද දෙකයි, ගැඩවිලාට පාද නැහැ, බල්ලට පාද හතරයි, පට්ටෑයට පාද රාශියයි, මුවාට පාද හතරයි, බල්ලට කපුටට පාද දෙකයි. එතකොට අපිට මේක අපි දැන් මුලින්ම ගන්නවා පාද කියන ලක්ෂණය. ඒ ලක්ෂණය ගත්තට පස්සේ අපිට දැන් පාද දෙකක් තියෙන, පාද හතරක් තියෙන, පාද නැති, පාද රාශියක් තියෙන ගොඩවල් හතරකට වෙන් කරන්න පුළුවන්. හැබැයි අපි මෙතනදී මුලින්ම වෙන් කරන්නේ යම් ලක්ෂණයක් මත කොටස් දෙකකට. අපි ගන්නවා එතනින් පාද හතරක් ඇති. එතකොට ඊළඟට අපි ඇත්ත කියන එක ගත්තනම් එහා පැත්තේ වෙන්න ඕනේ නැත්ත කියන එක. එතකොට පාද හතරක් ඇති අය කවුද?
පාද හතරක් නැති අය කවුද? ඔබ දන්නවා පාද හතරක් තියෙන්නේ බල්ලටයි මුවාටයි. ඔන්න 얘 දෙනව වෙන් කරගත්තා. ඊළඟට පාද හතරක් නැති අය කවුද? ගිරව, ඒත් එකම ගැඩවිලා, පත්තෑය, කපුටා. ඔන්න අපි දැන් දෙබෙදුම් සූචියේ පළවෙනි කීවර හරි. දෙබෙදුම් ඔබලා දන්න දරුවේ දෙබෙදුම් කියන්නේ දෙකකට බෙදෙනවා. ඔන්න අපි මේ සත්ත්ව පිටු මුලින්ම යම් ලක්ෂණයක් මත කොටවල් දෙකකට වෙන් කරගත්තා. දැන් අපි බලමු ඊළඟට අපි කොහොමද මෙයලා වෙන් කරන්න පුළුවන් කියලා. ඔන්න අපි දැන් එක පැත්තක් සැලකුවා. එක පැත්තක් ගත්තට පස්සේ ඔන්න දැන් බල්ලයි මුවයි ගන්නවා. එතකොට බල්ලට පියාපත් නැහැ, මුවටත් පියාපත් නැහැ. ඒකට ඒ ලක්ෂණය ගන්න බැහැ. ඊට පස්සේ බල්ලටත් පාද තියෙනවා, මුවටත් පාද තියෙනවා. අපිට ඒ ලක්ෂණය ගන්න බැහැ. ඊළඟට හොටක්. ඔන්න බල්ලටත් හොටක් නැහැ, මුවටත් හොටක් නැහැ. ඒ ලක්ෂණය ගන්නත් බැහැ. ඔන්න ඊළඟට එනවා අං. ඔන්න බල්ලට අං නැහැ, හැබැයි මුවට අං තියෙනවා. අන්න එක වෙනසක් නේද? එතකොට අපිට මේ වෙනස අනුව අපිට ඊළඟට මේ දෙන්නව වෙන් කරන්න පුළුවන් ගොඩවල් දෙකකට අං ඇති අං නැති කියලා. අපි දැන් අපේ දෙබෙදුම් සූචිය එක පැත්තක් ඉවර කරා. ඔන්න දැන් වම් පැත්තේ අවසානයේ අන්තිමට එක සතා ගන්න ඉතුරු වෙන්න ඕනේ. ඔන්න දැන් හරි. අන්තිමට අපි දැන් මුවට ඉතුරුනා, බල්ලට ඉතුරුනා. එතකොට ඒ පැත්ත ඉවරයි. අපි දැන් එනවා අනිත් පැත්තට. ඒකේ ඉන්නේ පාද හතරක් තියෙන පාද හතරක් නැති අය. කවුද? ගිරව, ගැඩවිලා, පත්තෑය, කපුට. අපි දැන් බලනවා මෙයාලගේ අපිට වෙන් කරන්න පුළුවන් වෙනස්කම් මොනවද කියලා. දැන් බලන්න මේ ලක්ෂණ අනුව අපිට පේනවා ගිරවට පියාපත් තියෙනවා, එතකම කපුටට පියාපත් තියෙනවා. අනිත් අයට පියාපත් නැහැ. ඔන්න එක ලක්ෂණයක් අපිට ඒ ලක්ෂණ අනුව වෙන් කරන්න දැන් පුළුවන්. පාද ගත්තාම ගිරවට පාද දෙකක් තියෙනවා, ගැඩවිලාට පාද නැහැ, බල්ලට සෝරි පත්තෑයට පාද රාශියක් තියෙනවා, කපුටට පාද දෙකක්. එතකොට එතන දෙකකට වෙන් කරන්න අමාරුයි. සෑලි ගොඩකට වෙන් කරන්න. ඒ නිසා ඒ ලක්ෂණය සැලකන්නේ නැතුව ඉනවා. හොටක් ගත්තාම අපි දන්නවා ගිරවටත් හොටක් තියෙනවා, කපුටටත් හොටක් තියෙනවා. අනිත් දෙන්නට හොටවල් නැහැ. අනේ ඒ ලක්ෂණය අනුවත් අපිට මේ හතර දෙනාව ගොඩවල් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඊළඟට අං සැලකුවාම මෙතන කාටවත් අං නැහැ. එතකොට අපිට ඒ ලක්ෂණය ගන්න බෑ. එතකොට අපිට මේ සත්තු හතර දෙනා පියාපත් ඇති නැති කියලා වෙන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොටක් ඇති හොටක් නැති කියලා වෙන් කරන්නත් පුළුවන්. අපි මුලින්ම වෙන් කරමු මෙයාලව පියාපත් ඇති නැති කියලා. එතකොට පියාපත් තියෙන අය කවුද? ගිරවා සහ කපුටා. පියාපත් නැති අය කවුද? ගැඩවිලා සහ පත්තෑය. ඔන්න එතකොට ඒ පැත්ත අපි කොටසකට වෙන් කරගත්තා. හරි. දැන් අපිට දැන් බෙදුවා කියලා මෙතනින් අපේ දෙබදුම් සූචිය ඉවර කරන්න පුළුවන්ද? බැහැ. මොකද අපිට පේනවා එක කොටසක සත්තු දෙන්න ගාන ඉන්නවා මේ දකුණු පැත්තේ. එතකොට එහෙම ඉන්න බෑ මේ දෙබදුම් සූචියක. අවසානයේදී සත්තු එක එකා තමයි ඉන්න ඕනේ. ඒ හින්දා දැන් අපි ආන බලනවා මේ පියාපත් තියෙන දෙන්න, ගිරවයි කපුටයි. මේ දෙන්නව වෙන් කරන්න ඕනේ මොකක් හරි ලක්ෂණයක් පදනම් කරගෙන. ඊළඟට ආයේ ඉන්නවා ගැඩවිලයි පත්තෑය. මේ දෙන්නත් අපි මොකක් හරි ලක්ෂණයක් පදනම් කරගෙන වෙන් කරගන්න ඕනේ. අපි බලමු ගිරවගේ කපුටගේ ගත්තහම වෙනස්කමක් දන්නව දරුවනේ ඔයගොල්ලෝ. හොටේ. හොටේ වෙනස්නේ. දැන් ගිරවගේ තියෙන වක්කුණු හොටක්. හැබැයි කපුටට තියෙන වක්‍ර හොටක් නෙමෙයි. එතකොට අපිට මෙතනදී මේ ගිරවයි කපුටයි වෙන් කරගන්න පුළුවන් වක්‍ර හොටක් ඇති වක්‍ර හොටක් නැති. එතකොට මේ දෙන්නව වෙන් වෙනවා. ගිරවා සහ කපුටා. ඊට පස්සේ එහා පැත්ත ගත්තහම ගැඩවිලා සහ පත්තෑය ඉතුරු වෙන්නේ. දැන් අපි දන්නවා මේ දෙනගේ ලක්ෂණයක් තමයි ගැඩවිලාට පාද නැහැ. හැබැයි පත්තෑයට පාද රාශියක් තියෙනවා නේද? ඒතකොට අපිට ලියන්න පුළුවන් මෙතන පාද ඇති පාද නැති කියලා නේද? ඒතකොට අපිට සංඛ්‍යාවක් දාන්න නැහැ. පාද ඇති පාද නැති කියලා මේ දෙනව වෙන් කරගන්න පුළුවන්. ඔන්න අපි අපේ දෙබෙදුම් සූචිය හදලා ඉවරයි. දැන් ඔබට පැහැදිලිනේ මෙන්න මේ උදාහරණේ. අපි මේ මම මේ කලා වගේ ලක්ෂණ හොය හොය ලක්ෂණ කවුම් කර කර කරන්න ඕනේ නැහැ. මේ පැහැදිලි වෙන්නයි ඔයගලන්ට මේක කරේ. අපි බලමු තව උදාහරණයක්. මෙතන අපිට දීලා තියෙනවා ශාක කීපයක් නේද? තනකොළ, අඹ, හේර, වද්ද, පොල් යන ශාක දෙබෙදුම් සූචියකින් වෙන් කර දක්වන්න කියලා තමයි කියන්නේ. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. අපි ශාක විවිධත්වය යටතේ කතා කරන්නේ මේගොල්ලන්ගේ රූපීය ලක්ෂණ ගැන. ඒත් අපි කතා කළා මුල් වල විවිධත්වය. ඒත් අපි දන්නවා දැන් මෙතන මුදු මුලක් තියෙන අය කවුද, මුදු මුලක් නැති අය කවුද කියලා. අඹ, හේර, වද කියන ශාක වලට මුදු මුලක් තියෙනවා.
එකම තනකොළ පොල් කියන ශාක වලට මුදුන් මුලක් නැහැ. ඒකට අපිට පළවෙනියටම මේ ශාක ටික වෙන් කරගන්න පුළුවන් මුදුන් මුලක් ඇති සහිත සහ මුදුන් මුලක් රහිත නැත්නම් මුදුන් මුලක් ඇති මුදුන් මුලක් නැති කියලා. අනේ එතකොට අපිට එනවා එක පැත්තකට අඹ තේරවද. ඊට පස්සේ අපි මේ එක පැත්තක් වෙන් කරගෙන යමු කොහොමද වෙන් කරන්න පුළුවන් කියලා. අඹයි තේරයි වදයි. ගත්තහම අපිට පුළුවන් පුතේ මේගොල්ලන්ව වෙන් කරන්නේ මෙයාලගේ තවත් රූපීය ලක්ෂණයක් පදනම් කරගෙන. මොකක්ද ඒ රූපීය ලක්ෂණය? අපි ගන්නවා මලක්. මල හැදෙනවනේ අපි දන්නවා දැන් අඹ ගහේ සහ තේර ගහේ වද ගහේ තුනේම මල් තියෙනවා. හැබැයි වර්ණවත් මලක් තියෙන්නේ මොන වේද? වද ගහේ නේද? අපි දන්න ලස්සන පාට පාට මේ විසිතුරු මලක් තියෙනවා වද ශාකයට. අඹ ගහේ තියෙන මල ඉතාමත් චූටි මලක්. තේර ගහේ තියෙන සුදු පාට මලක්. එතකොට අපිට මෙතනද ගන්න පුළුවන් වර්ණවත් මලක් ඇති වර්ණවත් මලක් නැති. වර්ණවත් මලක් තියෙන්නේ වද ශාකයට. වර්ණවත් මලක් නැත්තේ අඹ සහ තේර වලට. ඕන දැන් අපි ආයේ කොටස් දෙකට වෙන් කරගන්න. ඕන දෙක පැත්තක් ඉවරයි වද ශාකේ ඉතුරුනා. අනිත් පැත්තේ තියෙනවා අඹ සහ තේර. අපි දැන් මේ දෙනව වෙන් කරගන්නේ කොහොමද බලමු. අපිට කරලියන්න පුළුවන් මේ දෙන්නගේ ඵලය සැලකුවහම බීජ රාශියක් ඇති සහ බීජ රාශියක් නැති. ඔයගොල්ලෝ දන්නවා අපි තේර ගෙඩිය කනකොට තේර ගෙඩිය තේර ඇට ගොඩාක් තියෙනවා. හැබැයි අඹ ගෙඩියක් ගත්තම අඹ ගෙඩිය තියෙන එක ඇටයයි එක බීජයයි. එතකොට අපිට ඒක ඒ අනුව වෙන් කරගන්න පුළුවන් බීජ රාශියක් ඇති බීජ රාශියක් නැති. ඔන්න අපේ ඒ පැත්තත් දැන් සම්පූර්ණයි. අපි බලමු දැන් ඊළඟ පැත්තේ ඉන්නේ මුදුන් මුලක් රහිත දෙන්නේ තනකොළ සහ පොල්. මේ දෙන අපි කොහොමද වෙන් කරගන්නේ? පොල් ගැස්ස සහ තනකොළ ගැස්සම අපි ශක්තිමත් හඳන් අනුව මේක වෙන් කරගන්න පුළුවන්. පොල් ගැස්ස ගැස්සම මේකට ශක්තිමත් හඳක් තියෙනවා. අපි දන්නවනේ පොල් ගැස්සේ ගී ගන්නවා අපි පරාල විදිහට. නේද? ඒ වගේ විවිධ අපේ අවශ්‍යතා සඳහා ඉතින් මේ ශක්තිමත් හඳ යොදා ගන්නවා. හැබැයි තනකොළ වලට ශක්තිමත් හඳක් නැහැ. අපිට මෙන්න මේ රූපීය ලක්ෂණය අනුව වෙන් කරන්න පුළුවන් තනකොළ සහ පොල් කියන ශාක දෙක ශක්තිමත් හඳක් ඇති සහ ශක්තිමත් හඳක් නැති. ඒක ශක්තිමත් හඳක් තියෙන පොල් වල ශක්තිමත් හඳක් නැත්තේ තනකොළ වල. අපි එතකොට මෙන්න මේ දෙවෙනි සිටියක් ඉවර කරා. දැන් පේනවනේ හැම තැනදීම ඉවර වෙන්න ඕනේ එක ශාකය. එක ශාකයකින් ඉවර වෙලා තියෙනවා. එතකොට මේ දෙවෙනි සිටියක් හරි. අපි තවත් උදාහරණයක් බලමු දරුවනේ. අනේ අපිට දීලා තියෙනවා ගොයම් තේර එතකම අඹ පාසු පුවා කියන ශාක ටිකක් දීලා මෙයලව වෙන් කරන්න කියනවා දෙවිදුම් සිච්චේකේ. මේ බලන්නක මේ උගලන්ගේ ලක්ෂණ ටික. ගොයම් කොහෙද වැඩෙන්නේ? ගොයම් පස්සේ වැඩෙන්නේ. එතකම පේර ගහ කොහෙද? අඹ. එතකම පේරවල බීජ තියෙනවා, ඵලයක් හට ගන්නවා, පුවක්, පාසි වෙන මේවා අපි දැන් ඔන්න අපි මේ ටික හඳුනගත්තා. ශාක ටික ඊට පස්සේ මේ දෙන්නද වෙන් කර මේ කට්ටිය වෙන් කරන්න යන්නේ. කොහොමද අපි වෙන් කරගන්නේ? අපිට පුළුවන් මුලින්ම මේ ශාක ජීවත් වෙන පරිසරය මොකක්ද කියලා, වාසස්ථානය ගැන සැලකිලිමත් වුණොත් අපිට වෙන් කරගන්න පුළුවන්. අපි දන්නවා ගොයම් කියන්නේ භෞමික ශාකයක්, අඹ භෞමික, තේර භෞමික, එකම් පුවක් භෞමික, හැබැයි පාසි කියන්නේ ජලජ ශාකයක්. අපි දැන් මෙතෙන් පටලා ගන්න එපා. ගොයම් කියන එක ජලජ ශාකයක් නෙමෙයි. මොකද ගොයම් වලට ජලය ඕනේ. හැබැයි ගොයම් වලට ජලය නැතුව වගා කරන්න පුළුවන්. දන්නවනේ අර මේ භෞමික වෙන්නේ ගොයම් ශාකක් තියෙනවා. ඒ නිසා මෙතන අපි ගන්න ජලයේ ජීවත් වෙන සහ ජලයේ ජීවත් නොවන කියන විදිහට අපිට මේ දෙන්නව මුලින්ම වෙන් කරගන්න පුළුවන්. අපි දැන් වෙන් කරගත්ත මුලින්ම ජලයේ වැඩෙන්නේ කවුද? පාසි. ජලයේ නොවැඩෙන්නේ කවුද? අඹ, ගොයම්, තේර, පුවා. ඔන්න අපි දැන් ඊළඟට වෙන් කරගන්න යමු. අපේ දැන් වම් පැත්ත ඉවරයි. දැන් මේ පැත්තේ ආය ශාක ඉතුරු වෙලා නැහැ. පාසි විතරයි තියෙන්නේ. ඒකට මේ පැත්ත ඉවරයි. ඊළඟට දකුණු අත පැත්ත ගත්තාම ජලයේ නොවැඩෙන ශාක ගත්තාම අඹ, ගොයම්, තේර, පුවා කියලා අපිට තියෙන මෙන්න මේ කට්ටිය දැන් අපි වෙන් කරගන්න යන්නේ. ඔබලා දන්නවද දරුවනේ මේගොල්ලන්ගේ මුල් සැලකුවාම ගොයම් වලට සහ පුවක් වලට තියෙන්නේ තන්තු මූල පද්ධතියක්. හැබැයි අඹ සහ තේර වලට තියෙන්නේ මුදුන් මූල පද්ධතියක්. ඒකට අපිට මෙන්න මේ ලක්ෂණ අනුව වෙන් කරගන්න පුළුවන්. අපි එහෙම කියලා මුදුන් මූලක් සහිත තන්තු මූලක් සහිත කියලා ලියන්නේ නැහැ.
එක ලක්ෂණයක් අරගෙන ඒක ඇති නැති බව තමයි යන්න ඕනේ. එතකොට අපි එක පැත්තක් කියන මුදුන් මුලක් සහිත. එහෙනම් එහා පැත්ත වෙන්න ඕනේ මුදුන් මුලක් රහිත. අපි නැත්තම් මුදුන් මුලක් සහිත මුදුන් මුලක් ඇති මුදුන් මුලක් නැති කියලා ලියන්න පුළුවන්. ඒ අනුව මුදුන් මුලක් තියෙන්නේ අඹ සහ පේර වලට, මුදුන් මුලක් නැත්තේ ගොයම් සහ පුවක් වලට. අපි බලමු මේ අඹයි පේරයි වෙන් කරගන්නේ කොහොමද කියලා. बीज प्रमाण अणुंगे मलवल स्वरूप मल मलवल विधिह पाट अंब मला මේ පැත්ත වෙන් කරගත්ත ඔන්න දැන් ඒ කොටස ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ ගොයම් සහ පුවක් වෙන් කර ගන්න. පුවක් වල හැදෙන කලේ නැත්නම් මේකේ බීජය ගැන සැලකමු. එතකොට ගොයම් වල ඔයගොල්ලෝ දන්නවද අරුණේ විකර ලක්ෂණෙන්ද අපි කියන එක චූටි ඇට රාශියක් තියෙනවා. දැන් පුවක් වල එහෙම තමයි. හැබැයි පොඩක් චූටි නෑ. අපිට ලියන්න පුළුවන් ඉතා කුඩා බීජ හට ගන්න. ඉතා කුඩා බීජ හට නොගන්න. ඉතා කුඩා කියන්නේ ඉතාම චූටි නේද වී. වියටි හැරම චූටිනේ. ඒකට අපි ටෙස්ට් එකට ලියන්න පුළුවන් ඉතා කුඩා බීජ හට ගන්න ගොයම් වල. ඉතා කුඩා බීජ හට නොගන්නේ පුවක් වල. ඔන්න අපේ දෙද්දු සිචියත් අපි කරලා ඉවරයි. හොඳයි අපි යමු අපේ අවසාන උදාහරණයට. මේකේ අපිට දෙලා තියෙනවා බල්ලා කුකුලා ගවයා සමනලයා ගැරන්ඩියා කූඩල්ලා කියන සත්තු ටිකක් දීලා මෙයාලව දෙද්දු සිචියකින් වර්ග කරලා දක්වන්න කියනවා. අපි බලමු මෙයාලගේ භෝජන ක්‍රමය මොනවාද කියලා. බල්ලා ගත්තාම යා විකා ගිලින. කුඩල්ලා සෝරි කුකුලා නොවිකා ගිලින. එතකොට ගවයා විකා ගිලින. සමනලයා යෂ උරා බොන. ගැරන්ඩියා නොවිකා ගිලින. කුඩල්ලා යෂ උරා බොන. මෙන්න මේ භෝජන ක්‍රම සැලකුවාම අපි මෙයාලා වෙන් කරගමු. අපිට ඕන ක්‍රමයක් ගන්න පුළුවන්. මෙතෙන්දි මම ගන්නවා යෂ උරා බොන සහ යෂ උරා නොබොන. යෂ උරා බොන්නේ කුඩල්ලා සහ සමනලයා. යෂ උරා නොබොන්නේ බල්ලා කුකුලා සහ ගැරන්ඩියා. ඊට පස්සේ අපි ඕන දැන් එක කොටස් දෙකකට වෙන් කරගත්තා. අපි ඊළඟ කොටසට යමු. ඊළඟට අහනවා අපි ඒ ඊට පස්සේ තියෙනවා කූඩල්ලව සමනලයයි අපි වෙන් කරගන්න ඕනේ. මේ දෙන්න ගත්තම අපිට වෙනසක් තමයි එන්නේ මොනවාද? සමනලයට පියාපත් තියෙනවා, කූඩල්ලට පියාපත් නැහැ. ඒක කූඩල්ලා මොනවාද? පාද නැහැ, සමනලයට පාද තියෙනවා. මෙන්න මේ ගොඩක් ලක්ෂණ අපිට හම්බ වෙනවා. මේ අතරින් ඕනම ලක්ෂණයක් ගන්න. අපි මම ගන්නවා මෙතන පියාපත් ඇති සහ පියාපත් නැති. පියාපත් තියෙන සමනලයට පියාපත් නැත්තේ කූඩල්ලයි. ඕන දැන් අපි මේ පැත්ත ඉවරයි. අවසාන එක සතෙක් ඉවර වෙන විදිහට අපි හදාගත්තා. එහා පැත්ත බලමු. බල්ලා කුකුලා ගැරන්ඩියා. මේ කට්ටිය අපි වෙන් කරන්න ඕන කොහොමද? අපි දන්නවා යාලට භෝජන විලාසය. ගත්තාම බල්ලා සර්වභක්ෂකයි, කුකුලත් සර්වභක්ෂකයි, ගැරන්ඩියා මාංශ භක්ෂකයි. ඒ නිසා අපි මේක වෙන් කරගන්නවා සර්වභක්ෂක සර්වභක්ෂක නොවන. සර්වභක්ෂක වෙනවා බල්ලා සහ කුකුලා. සර්වභක්ෂක නොවන්නේ ගැරන්ඩියා. ඔන්න දැන් ඒ පැත්තේ එක කොටසක් සම්පූර්ණ කරගත්තා. ආයෙ ඉතුරු වෙලා තියෙන අපිට බල්ලා කුකුලාව වෙන් කරගන්න ඕනේ. මේ දෙන්න අපි වෙන් කරගන්නේ කොහොමද? අපි දන්නවා විශේෂයෙන්ම බල්ලට පාද හතරක් තියෙනවා, කුකුලට පාද දෙකයි තියෙන්නේ. බල්ලට හොටක් නැහැ, කුකුලට හොටක් තියෙනවා නේද? මෙන්න මේ ඕනම ලක්ෂණයක් ඔබන්ට ගන්න පුළුවන්. මම මෙතනදි ගන්නවා හොටක් ඇති සහ හොටක් නැති කියන ලක්ෂණය. හොටක් ඇති කුකුලා, හොටක් නැති බල්ලා. ඔන්න දැන් අපේ මේ දෙබිදුම් සුචියත් අපි වෙන් කරලා ඉවරයි. දැන් මම හිතනවා ඔයගලන්ට මේ දෙබිදුම් සුචි හොඳින් පැහැදිලි ඇති කියලා. හොඳයි, දැන් අපි අපේ ජෛව ලෝකයේ අස්තිරිය කියන පාඩම සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. මම හිතනවා ඔයගලන්ට මේ පාඩම හොඳින් පැහැදිලි ඇති කියලා. පැහැදිලි කැමතිනම් නැවත කලින් වීඩියෝස් බලන්න. මම වීඩියෝ තුනක් හදපෙන පාඩම අරගෙන ඕගොල්ලන්ට ජෛව ලෝකයේ අසිරිය, ඊළඟට සත්ව සහ ශාක විවිධත්වය, ඊළඟට දෙබෙදුම් සුචි. අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බවමු. ඔයගොල්ලෝ හැමෝටම අයිබෝවන්.